දෙදහස් පන්සිය පනස් අට වසරේ පස්වෙනි මාසේ විසි පස්වෙනිදා භාවනා වැඩසටහන. දන්නා භවද නොදන්නා භවද නොදන්නෝ ධර්මය දන්නෝය. දන්නා බවද නොදන්නා බවද දන්නෝ ධර්මය දන්නෝ. හැම විටම යම් කිසිවක් අප ග්‍රහණය කරමින් සිටිනවා. එය දන්නා දෙයක් විය හැකි, එය නොදන්නා දෙයක් විය හැකි. නොදන්නා දේ තුලත් ග්‍රහණය තිබෙනවා, දන්නා දේ තුලත් ග්‍රහණය තිබෙනවා. එක එක දේවල් මාන බලමින් සංකල්පනය කරමින් නිතරම මිනිස්සිත වාසය කරනවා. කුමන හෝ දෘෂ්ටියක, කුමන හෝ සංකල්පයක අපිට දන්නා බව හෝ නොදන්නා බව කියන එක අවශ්‍ය නැත්නම් අපිට අපේ සංඥාව විවේකව තබන්න පුළුවන්. එහෙම නැත්නම් සංඥා නිරෝධය කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් කොස්ස ඉදල වගේ අපි කෙනෙකුට කියනවා මේ ටික නෙමේ අර ටික අතු ගන්න, ඒ ටික නෙමෙයි මේ මේ කොට සතු ගන්න කියලා යම් කිසි කෙනෙකුට මේ අනකිරීමක් ඉල්ලීමක් කරනවා වගේ අපේ මනසට මේ වැඩේ නෙමෙයි මේ දේ කරන්න. එතකොට මොකද වෙන්නේ? සංඥාව කියන කෙනා ඒ කාර්යයේ යෙදෙන්න ඕන. මෙසේ වේවා මෙසේ නොවේවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒකයි. ඒ නිසා කිසිම කාර්යයක නොයදවන්න. ඔබේ මනස කිසිම කාර්යයක නොයදවන්න. එතකොට ඔබ හිතන්න පුළුවන් එහෙනම් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මනස හිස්ව තියන්න කියලා. හිස්ව තබන්න කියලා. ඒකත් එහෙමනොත් කාර්යයක් බවට පත් වෙනවා. එසේ කිරීමටත් අවශ්‍ය නැහැ. කිසිම වැඩක් කරන්න අවශ්‍ය නැහැ. කිසිම කාර්යයක යොදවන්න අවශ්‍ය නැහැ. කරත්තෙන් ගොනා ලිහන්න. කරත්තෙන් ගොනා ලිහන්න. ඔබේ බඩු ඇදගෙන යන්නේ ඔබේ සිහිය, ඔබේ මනස. ඒ වෙහෙසටපත් වෙනවා ඔබගේ තණ්හාවේ, එහෙම නැත්නම් අවශ්‍යතාවයේ බඩු භාණ්ඩ ඇදගෙන යනකොට. ඇස ලිහන්න, අතහැර දමන්න. කන, නාසය, දිව, ශරීරය, මන සහ ප්‍රඥාව අතහැර දමන්න. අතහැර දමනවා යනුවෙන් අදහස් කරන්නේ
ඒවාට කිසිම බරක් කිසිම අනක් කිසිම ඉල්ලීමක් නොකර සිටීම ඇස ඉක්මවන්න එයින් අදහස් වෙන්නේ ඇසින් නිදහස් වීම එහෙම නැත්නම් සංවර කිරීම කියලත් ඒකට කියනවා කනට බැස ගන්න නැතුව නාසයට බැස ගන්න නැතුව දිවට ශරීරයට මනට බැස ගන්න නැතුව ඉක්මවන්න ඉක්මවා ලෝකේ දකින්න ලෝකේ අවබෝධ කරගන්න ඔබ විසින් කළ යුතු කාර්යයක් නැත ඔබගේ කාර්යයන් බාධකයක් වී ඇත නැවත සිහි ගන්නව ගන්න ඔබ විසින් කළ යුතු කාර්යයක් නැත ඔබ බාධකයක් වී ඇත මා විසින් කළ යුතු කාර්යයක් නැත මම බාධකයක් වී ඇත කුමක් සඳහාද නිදහසට නිවනට ශාන්තියට විමුක්තියට ස්වර්ගයට මෝක්ෂයට බාධකයක් වී ඇත කවුද ඔබ මම ඔබ යන තැනක් සිටින්නේ මම මම යන තැනක් සිටින්නේ මම මමත්වේ තමයි වරක ඔහු ඇය මම අපි මේ සියලු තැන සිටින්නේ මමත්වේ ඔබ කිසිවෙකු වන්නට උත්සාහ නොකරන්න. කිසිවෙකු වන්නට උත්සාහ නොකරන්න. නිතරම ඔබ කිසිවෙකු වන්නට උත්සාහ කරනවා දැයි විමසිලිමත් වන්න. කාය විවේකය, චිත්ත විවේකය ස්පර්ශ කරන්න. හිස මත ඇති සියලු මලු බිමින් තබන්න ඔබේ හිස මත ඇති සියලු මලු බිමින් තබන්න නිවන් ධර්මයේ උදෙසා මනසට කළ හැකි කාර්යයක් නැත. මනසේ සියලු කාර්යයන් ඉවහල් වන්නේ උදව් වන්නේ උපාදානයේ පිණිසයි.
නිවන වෙනුවෙන් ඔබ කළ යුත්තේ මනසෙන් ඉවත් වීමයි. තවත් මානසික ක්‍රියාකාරීත්වයක් නොවේ. සෑම මානසික ක්‍රියාකාරීත්වයක්ම පංච උපාදාන ලක්ෂණයන්ගෙන් යුක්තයි. ලෝව තිබෙන සියලු භාවනාවල් පංච උපාදානයෙන් යුක්තයි. ලෝව තිබෙන සියලුම ආගම් පංච උපාදානයෙන් යුක්තයි. ලෝව ඇති සියලු සංකල්ප දර්ශන ග්‍රන්ථ පංච උපාදානෙන් යුක්තයි. පංච උපාදානෙන් තොර වූ ග්‍රන්ථයක් ලොව නැත. සියලු වචන පංච උපාදානෙන් යුක්තයි. පංච උපාදානෙන් ඔබ නිදහස් විය යුතුය. අප නිදහස් විය යුතුයි. ඔබට ලෝකයා විසින් නොයෙකුත් අන සිදු කරනවා. ඔබ විසින් ඔබට අන සිදු කරනවා. ඒ ආකාර දෙකෙන්ම ඔබ නිදහස් වන්න. සමාජය හා ලෝකයේ ආගම් විසින් ඔබව පාලනය කරනවා. ඔබ විසින් ඔබ පාලනය කරනවා. ඒ ඔබට හිරිහැරයක්, කරදරයක්. ඔබෙන් නිදහස් වන්න. නිදහස ඇත්තේ නොවිද ජීවත් වන තැනයි. විඳින්නේ නැතිව නොවිඳ ජීවත් වන තැනයි නිදහස ඇත්තේ. මනෝභාවයන් තුල පැටලී නැ, ඉන්ද්‍රියන් තුල පැටලී නැ, කාලය තුල පැටලී නැහැ. සමස්ත ලෝකේ ක්‍රියාදාමයෙන් නිදහස් වුණා. නියත කර නොගන්නා වූ අනිත්‍යද නොවන, නිත්‍යද නොවන අනිත්‍යතාවයේ ග්‍රහණයකින් තොර වූ ස්වභාවය තුළ ඉන්ද්‍රිය බද්ධයෙන් තොර වූ ජීවිතය අත්විඳිනවා. චක්කු විඥානය අතහරින්න. ඔබේ හිස මැද එක එක ආකාරයට ගොනු කිරීම, කොටස් කිරීම් කරමින් තිබෙන චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, චිව්වා විඥානය, කාය විඥානය, මේ මනෝ විඥාන ධාතුව අතහරිනවා. එවිට විඥානයේ නිදහස් වෙන නිසා විඥානයේ නිරෝධ වෙනවා.
එතකොට විඥානේ වැඩ නැහැ. ඇසට වැඩ නැහැ. කනට වැඩ නැහැ. නාසයට දිවට ශරීරයට වැඩ නැහැ. මනසට වැඩ නැහැ. විමුක්තිය ඒ සියල්ලගෙන්ම විමුක්තියටපත් වෙනවා. කිසිදු භුක්තියක් අල්ලා ගැනීමක් නැති විමුක්තිය. භුක්තියක් නැති අයිතියක් නැති නිදහසක් විමුක්තිය. ඔබ නිදහස අත්විඳින්නේද? ඒ තුල මම හෝ ඔබ ඇය ඔහු අපි කිසිවෙක් නැත. ඔබ නිදහස භුක්ති විඳිනවා නම් ඒ තුල මම ඔබ ඔහු ඇය අප කිසිවෙක් නැත. බැලූ බැලූ අත නිදහස, බැලූ බැලූ අත විමුක්තිය. තමා හොඳ කෙනෙක් දැයි නරක කෙනෙක් දැයි නොදනි. අන් අය හොඳ අයද නරක අයද නොදනි. මිය රැයද මිය දහවලද නොදනි. මෙය අතීතයේද මෙය අනාගතයේද මෙය වර්තමානයේද නොදනි. බාහිරෙන් සම්මුතියෙන් සියල්ල දනි. ස්පර්ශයෙන් කිසිවක් නොදනි. මනෝභාවයන් සංසිඳී ඇත. පූර්ණ නිදහස, පූර්ණ විවේකය පුජ්ජලයකු නොලබන පුජ්ජලත්වයේ ඉක්ම වූ නිදහස අත්විඳින නිදහස තුල දකින්නට කිසිවක් නැත. එවෙවින් ඇස ස්පර්ශ නොකරන්න. නිදහස තුල ස්පර්ශ කරන්නට කිසිවක් නැත. එවෙවින් කය අවශ්‍ය නැත. නිදහස තුල අසන්නට කිසිවක් නැත. එවෙවින් කන අවශ්‍ය නැත. නිදහස තුල සුවඳ වශයෙන් ලබන්නට කිසිවක් නැත. ගඳ හෝ සුවඳ එබැවින් නාසය අවශ්‍ය නැත. නිදහස තුල රස විඳින්නට, කතා කරන්නට කිසිවක් නැත. එබැවින් දිව කට අවශ්‍ය නැත. නිදහස තුල සිතන්නට කිසිවක්ම නැත. එබැවින් සිත අවශ්‍ය නැත. කිසිවක් අවශ්‍ය නැත.
කිසිවක් ලබන්නට හෝ කිසිවක් අත්හරින්නට උත්සාහ නොකරන්න. किसी संकल्पयक मेहयवीमिन तुरवान्न ओबगे कार्य मेयाय नोसितान्न मेय भावनावक कर नोगान्न දැනුන් සම්භාරයකින් පිරි කුඩා බුද්ධියට අනන්ත වූ විශ්වය පුරවා ගන්නට පුළුවන් කමක් නැහැ. කුඩා බෝතලයකට මහා සාගරේ වතුර පුරවන්නට පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රිය ඥාණයට විශ්වීය ධර්මය ග්‍රහණය කිරීමට පුළුවන් කමක් නැහැ. ඔබ ය ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙනතුරු ඒ විශ්වය සමග ගැටෙන්න තර්ක කරන්න වාද කරන්න ප්‍රත්‍යක්ෂ වෙනතුරුම සියල්ල පුපුරා යනතුරු සියල්ල අත්හැරෙනතුරු සියල්ලගෙන් නිදහස් වෙනතුරු අන්නය දෙස බැලුවත් තමා දෙස බැලුවත් කිසිවෙකු නොපෙනෙන අපූර්වත්වයේ ඇසේ නිදහස පූර්ණ නිදහස වේදනාවෙන් තොරව ස්පර්ශ කිරීම මම වේදනාවෙන් තොරව ස්පර්ශ කිරීම ධර්මය වේදනාවෙන් තොරව ස්පර්ශ කිරීම ඇස වේදනාවෙන් තොරව ස්පර්ශ කිරීම දකින්නවා දකින්නවා නොවේ අසනවා අසනවා නොවේ ආග්‍රහණය කරනවා ආග්‍රහණය කරනවා නොවේ රස විඳිනවා රස විඳිනවා නොවේ ස්පර්ශ දැනෙනවා ස්පර්ශ ලබනවා නොවේ සිතනවා මම සිතනවා නොවේ ඇවිදිනවා මා ඇවිදිනවා නොවේ අනුභව කරනවා ආහාර ගන්නවා මම ආහාර ගන්නවා නොවේ සතපෙනවා මම සතපෙනවා නොවේ
අවදි වෙනවා මම අවදි වෙනවා නොවේ දේශනා කරනවා මම දේශනා කරනවා නොවේ ශ්‍රවණය කරනවා මම ශ්‍රවණය කරනවා නොවේ ප්‍රතිපත්තියක් නැත ප්‍රතිවේදය ප්‍රතිපත්තිය ඉක්මවාලු අවබෝධය ඉන්ද්‍රයන්ට බැස ගැනීම මහත් වූ වේදනාකාරේ ධර්මය ඉන්ද්‍රයන්ගේ නිදහස් වීම මහත් වූ සෝය ඔබ බලා සිටිය යුත්තේ ඔබේ ඇස දෙසයි ඔබ බලා සිටිය යුත්තේ ඔබේ ඇස දෙසයි ඔබ රූපයක් තුල නිවන නොසය යුතුය රූපයක් තුල නිවන නැත ඔබේ ඇස තුලයි නිවන තිබෙන්නේ ඒ මස් ඇසක් නොව ඔබේ දැකීමේ ආරම්භයයි අධ්‍යාත්මික දැකීමේ ආරම්භයයි එයයි ඇස ඔබ බැලිය යුත්තේ ගවේෂණය කළ යුත්තේ ඔබේ ඇසයි ඇස ඔබට ගවේෂණය කරන්නට ඉන්ද්‍රියක් සෑදී තිබෙනවාද ඇස ගවේෂණය කිරීමට ඉන්ද්‍රියක් සෑදී තිබෙනවාද ඇස අතහරින්න එවිට ඔබට ඇස පෙනෙනවා ඇති සිත අතහරින්න එවිට ඔබට සිත පෙනෙනවා ඇති ඔබ අතහරින්න මමත්වයේ අතහරින්න එවිට ඔබට මම පෙනෙනවා ඇති
හේතු නොදක්වා අතහැරීම හේතු නොදක්වා අතහැරීම ගැටීමෙන් තොරව අතහැරීම ක්‍රියාවෙන් තොරව අතහැරීම පුජ්‍යලත්වයෙන් තොරව අතහැරීම වර්තමානයේ ග්‍රහණය නොකොට අතහැරීම මේ සියල්ල කළ හැක්කේ ඔබට නොව ඔබව අතහැරිය විටයි ඔබ අත්හල විටයි මමත්වයේ අත්හල විටයි මේ සියල්ල කළ හැක්කේ ස්වභාවයට ඉඩ දෙන්න ස්වභාවයට ඉඩ දෙන්න ස්වභාවයට ඉඩ දෙන්න ආධිපත්‍ය අතහරින්න ස්වභාවයට ඉඩ දෙන්න බිය නොවන්න සියල්ල යහපත් ලෙස ලැබෙනවා ඇති බිය නොවන්න ස්වභාවයට ඉඩ දෙන්න ඔබ අත්හල යුතු නැත ඔබ යමක් සෙවිය යුතු නැත ඔබ කිසිවක් තේරුම් ගත යුතුව නැත ඔබ කිසිවක් කළ යුතුව නැත ඔබට ලැබීමට කිසිවක් නැත ඔබට නොලැබීමට කිසිවක් නැත මම කිසිවෙක් නොවෙමි මම කිසිවෙක් නොවෙමි මා භික්ෂුවක් හෝ ඔබ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නොවෙමි ඔබ ධර්මයේ දකින්නේ ඥානය තුළින් විමුක්ති ඥානය ඔබගේ නිවහන කරගන්න ඔබගේ මිත්‍රයා කරගන්න ඔබගේ භාවිතාව කරගන්න
ස්වභාවයට ඉඩ දෙන්න. නිර්භීතව ස්වභාවයට ඉඩ දෙන්න. ඒ ඔබ සියල්ල ලබන මොහොතයි. සියල්ල අලුත් වී නැවුම් වී ඔබට ලැබෙනවා ඇති. සෑම විටක කිසිවෙක් නොවන්නට උත්සාහ කරන්න. අතහැරීම පිණිස උත්සාහ කරන්න. උත්සාහය අතහැරීම පිණිස උත්සාහ කරන්න. මේ ආමන්ත්‍රණය කරනු ලබන්නේ මමත්වය ඉක්මවාලු දර්ශන සම්පත්තියටයි. ඔබගේ මමත්වයට නොවේ. එනිසා මේ ධර්මය මමත්වයේ ක්‍රියාදාමයක් කර නොගන්න. මේ ධර්මය මමත්වයේ ක්‍රියාදාමයක් කර නොගන්න. කිසිවක්ම විය යුතු නැත. කිසිවක්ම නොවිය යුතුද නැත. ඔබ කිසිම දිශාවකට දිව නොයන්න. නතර වේද නොසිටින්න. නතර වේ නොසිටින්න. කිසිදු දිශාවකට දුවගෙන නොයන්න. නතර වේද නොසිටින්න. නතර වී නොසිට කිසිදු දිශාවකට දිව නොයා සසරින් එගොඩවන්න. ඔබේ නිදහස ඔබ අයිති කරගන්න. කරත්තය ලිහා දමන්න. හිස මත ඇති භාණ්ඩ බිමින් තබන්න. ලෝකෝත්තර චේතෝ විමුක්තික මෛත්‍රී විහරණීයදීම නිවන් මාර්ගට මහා බලයක්, මහා ආනිසංසයක්, කුසලයක්.
පුජ්‍යලත්වයෙන් තොර වූ කිසිදු සංඥාවකට ආස්වාස ප්‍රාස්වාසයටවත් කිසිම කසීනයකටවත් අසුභයකටවත් සමසතලිස් කර්මස්ථාන කියන ඔය සංකල්පවලටවත් එළඹ නොගෙන ශූන්‍යතාවයටවත් පිවිස නැතිව ඉන්ද්‍රිය ඉක්ම වූ ලෝකෝත්තර සමාධිය සම්මා සමාධි සම්මා දිට්ඨි ඒ ධර්මතාවලට ඥාතිකම් කියමින් යම් කාලයක් සිටිනවද ඒ කාල වේලාව අගය කරන්නේ ලෝතුරා බුදු කෙනෙක් සියක්වසක් බුදු කෙනෙකුට කරනු ලබන උපස්ථානයට වඩා වැඩි අගයක් ඒ තුල තියෙන වග ඒ වගේම කටින පින්කම් දහසක් කරනවට වැඩි වැඩි අගයක් තියෙන වග එය වීත රාගී වීත දෝෂ වීත මෝහ කියන ගුණ ධර්ම වලින් යුක්ත පංච උපාදානයන් හා ඉන්ද්‍රිය ධර්මයන්ගේ නිදහස් කාලත්‍රය ඉක්මවාලු අකාලික ධර්මය තුල මනස්කාන්ත ලෞතුරු සැපේ ලෝකෝත්තර ගුණය තුල සැපේ තුල ඒ බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට ඥාතිකම් කියමින් ඒ ප්‍රකට කරන දියුණු කරන මෛත්‍රී විහරණය අතිශයින්ම මහත්ඵලයි මහානිසංසයි සසරේ දුර්ලභව ලැබෙන අවස්ථාවක් එය මනාව ප්‍රකට වූ තැන ලෝකෝත්තර කුසල ධර්මයන් වල ශක්තිය ප්‍රබල වූ තැන ලෞකික ශක්තියින් ඇලීම් ගැටීම් ආදී හේ තිබෙන ශක්තිය දුර්වල වූ තැන ලෞකිකත්වයේ පරදවා ලෝකෝත්තරත්වය නැගී සිට ආත්ම දෘෂ්ටියත් සසර අතරමං වූ සැකයත් සමස්ත ලෝකයේ ආගම් හා ෘතසීල සමාදාන පිළිබඳව තිබෙන සීලබ්බත පරාමාසයත් නැතිවීමෙන් පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරම්භයට පිවිසුනා වෙනවා. ඒ ලෝකෝත්තර ධර්මය හඳුනාගත් මොහොත බවට පත් වෙනවා. ඉන්පසුව ඒ ලෝකෝත්තර ධර්මයේ තුල වැඩෙන ශ්‍රාවකෙක් බවට ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා. ඒ අතිශයින්ම දුර්ලභ වූ සම්පත්තියක්. එය ලොව ලෝකාධිපත්‍ය රජකමට වඩා සම්පතක් වටිනා දෙයක්. තමන් විසින් අවබෝධ කරගත යුතු තම දරුවන්ට පවුලේ අයට ඒ වගේම ඥාතීන්ට දිය යුතු මහත්ත්වයාගිය එයයි. එය මෙලවට රැකවරණයක් සසරට රැකවරණයක් ඒ ධර්මයෙන් පුබුදුවා ගන්න හැමදෙනාටම ශක්තිය හා භාග්‍ය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.